ජනතා විමුක්ති පෙරමුණ අද ජනතා විමුක්ති පෙරමුණ සහ එදා ජනතා විමුක්ති පෙරමුණ කියන දෙක අතර වෙනස පැහැදිලි කරගත්තේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා ජනතා විමුක්ති පෙරමුණට නෙමෙයි මේ රටේ ඉතිහාසයට. ඒ කියන්නේ එදා ජනතා විමුක්ති පෙරමුණ 2003 චන්ද්‍රිකා සමග එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ බෙදුම්වාදී නෝර්වේජියන් බෙදුම්වාදී න්‍යාය පත්‍රය පරාජය කළේ නැත්තම් ඒක පරාජය කළයින් පස්සේ නැවත වටයකින් රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයට පත් වෙලා ඒ පරාජය කරපු එක නැවත ක්‍රියාත්මක කරන්න සකස් කරපු සැලසුම නැවත පරාජය කළේ නැත්තම් ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ බලයට ගෙනාවේ නැත්තම් අද මේ රට දෙකට බෙදිලා ඒක ඕනෑම සභාවක ඕනෑම තැනක ඔබතුමා නැවත සංවාදයක් එන්න මම ලියකියවිලි සියලු දේ ජාත්‍යන්තර ඔක්කොම ගෙනල්ලා පෙන්නන්නම් මේ රට බෙදිලා බල්ලු බලල්ලු වගේ සුඩානය වගේ මරා ගන්නවා. එතකොට එදා මහින්ද රාජපක්ෂ බලයට ගෙනාවේ නැත්තම් 2005 අද මේ රට අපිට කතා කරන්න යුද්ධ කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ මොකවත් ඉතුරු වෙන්නේ නැහැ. හරි රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයට ආව නම් 2005 2006 2007 වෙනකොට සුඩානෙට වෙච්ච දේ අපිට සිද්ධ වෙනවා. ඒක නෝර්වේජියන්ස්ලා උන්ගේ පොන්ස් ඔෆ් පීස් කියන වාර්තාවෙම කියවෙනවා. ඒ නිසා එදා ජනතා විමුක්ති පෙරමුණයි සෝමවංශ අමරසිංහගේ නායකත්වයේ ජනතා විමුක්ති පෙරමුණයි අද මේ අපි දකින ජනත අහසයි පොළොවයි වගේ මේ කියන මම මේ කාරණේ කියන්නේ ඒක මේ ජනතාව දැනගන්න ඕනේ. ඔව් ඔව්. එදා අද තියෙනත් ඒ වගේ තත්ත්වයක්. එදා මහින්ද රාජපක්ෂ මහත්මයා ගෙනල්ලා වික්‍රමසිංහ මහත්මයාගේ න්‍යාය පත්‍රයේ නවත්තන්න බැරි වුණා නම් අරක තමයි අපේ ඉරණම. ඒ නළලේ කොටලා තිබුණු ඉරණම වෙනස් කරේ එදා ජනතා විමුක්ති පෙරමුණ සෝමවංශ අමරසිංහගේ නායකත්වයෙන් තිබුණ තත්ත්වය. මේ ජනතා විමුක්ති පෙරමුණ අහසයි පොළොවයි වගේ වෙනස්. අතරම මේ නායකයා එදා කිව්ව මොනවද මම වකිමින් කියන්නේ මේ මාධ්‍යක කිව්වට කමක් නැහැ මේ අද මේක බරපතල තැනකට ඇවිල්ලා තියෙන නිසා මේක සංදිස්ථානයක් නිසා මොකද එතුමාලා දැන් මේ බෙදුම්වාදී ව්‍යාපාරයට එරෙහි සටන අතහැරලා තියෙන නිසා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රමුඛතම සටන වුණේ බෙදුම්වාදයට එරෙහි සටන. ඔව්. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව 60,000 ජීවිත පරිත්‍යාග කළා. අද ඒ මැරිච්ච මිනිස්සුන්ගේ සෝංකොත්වලට නින්දා කරමින් තමයි ඒ සටන් පාඨය අතහැරලා ඒකට ගොදුරු වෙන න්‍යාය පත්‍රයකට රට තල්ලු කරමින් ඉන්නේ වක්‍රව. ඒකට ආශිර්වාද කරමින් ඉන්නවා. ඒතර එදා අනුරුද්ධ සානක මහත්තයා හිටියේ කොතනද? මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට ගේන්න එකඟ වුණේ නැත්නම් ඔහු ඉදිරිපත් කරන්න එකඟ වුණේ නැත්නම් අපිට කණ්ඩ වෙනවා ජනතාවගෙන්. ජනතාව හිටියේ මහින්ද රාජපක්ෂගේ බලයට ගේන්න ඕන කියලා. ඒ නිසා අපි එකඟ වෙන්න ඕනේ. හැබැයි ගෙනල්ලා පරද්දන්න ඕනේ කියලා මම කියමින් කියන්නේ. මේක රහසක් තමයි. නමුත් ඒක රහස කියන්න ඕනේ මේ වගේ තීරණාත්මක මැතිවරණයකදී ඒ රහස් කියන්න ඕනේ. ඒක ජනතාවට වැදගත්. ඒතොර ඔහු හිටියේ සෝමවංශ හිටියේ මරාගෙන මැරිලා තමන් සතු සියලු රුපියල වියදම් කරලා කාඩර් එක බස්සලා මහින්ද දිනවන්න ඕන දිනවල යුද්ධයට තල්ලු කරලා යුද්ධයෙන් ඉවර කරන්න ඕනේ කියලා. ඒක තමයි සෝමවංශ අමරසිංහගේ න්‍යායය. අනුරුද්ධ දිසානායක මහත්තයාගේ එදා න්‍යාය තිබෙත් මහින්ද ගේන්න එකඟ වෙන්න ඕන ගෙනල්ලා පරද්දන්න ඕන. එහෙනම් අද මේ රට දෙකට බෙදිලා. ඒතර අද අපිට මේ න්‍යාය පත්‍රයේ මං කියන්නේ ගෝඨාභය මහත්තයාද ගේන්න ඕන වෙන කවුරුද ගේන්න ඕන කියන එක නෙමෙයි. හැබැයි පැහැදිලිව කියන්න ඕන මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නැවත අවුරුදු දෙකක් බලේ හිටියොත් නවත්තපු තනින් පටන් ගන්නවා. බෙදුම්වාදී න්‍යාය පත්‍රයේ ඉස්සරහට යනවා. සහරාන්ලගේ බෝම්බ පිටේ බැඳපු අයට ඇමතිකම් හම්බෙනවා. ඒ ක්‍රියාවලිය ඉස්සරහට අරගෙන යන්නේ සෝෆා එක්සා MCC ගිවිසුන් ටික ඔක්කොම අස්සම් කළා. මේක ඇමරිකාවේ දාස රාජ්‍යයක් බවට පත් කරනවා. එතකොට ඒක පරද්දන්න පුළුවන් මිනිහා කවුද? ගෝඨාභය හොඳ නැත්තම් අපි කමන්න නැ වෙන කෙනෙක් ගේන්න. හැබැයි ඒ ලයිස්තුවේ ඉහළින්ම ඉන්න ඒක පරද්දන්න පුළුවන් ලයිස්තුවේ ඉන්න ඉහළින්ම ඉන්න ගෝඨාභය නම් මේ රටේ ජනතාව තීරණයක් ගන්න ඕන. මේක මේ ගෝඨාභයට කඩේ යනවා කියලා ඉතින් අපිට චෝදනාවක් කරයි. හැබැයි අපි කඩේ යන්නේ ගෝඨාභයට නෙමෙයි. අපි කඩේ යන්නේ මේ රට වෙනුවෙන්. රට වෙනුවෙන් කඩේ යවන්න පුළුවන් කවුද? අපි ඔහුට කඩේ යනවා. හරි. දැන් මේ ගෝඨාභයට කඩේ යනවා කියලා මේ අවසානයේ මේ කතාව වලින් එන්නේ කියලා. ගෝඨාභයට කඩේ යෑමක් නෙවෙයි වික්‍රමසිංහ මහත්තයාගේ න්‍යාය පත්‍රය නවත්තන්න ඕනේ. ඒක නවත්තන්න ගෝඨාභයට වඩා තව හොඳ කෙනෙක් ඉන්නවනම් අපි එකට ලැස්ති. හැබැයි ඉන්නේ ගෝඨාභය නම් ඔහු ගේන්න ඕන ඔහුට කඩේ යන්න ඕන. ඒ කඩේ යන්නේ ඔහු ජනාධිපති කරන්න නෙවෙයි. ඔහුව මේ රට වෙනුවෙන් කඩේ යවන්න. ඒ නිසා අපි විශ්වාස කරනවා රට වෙනුවෙන් කඩේ යවන්න මිනිහෙක් ඕන. ඒ අංක 1. අංක 2 රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ න්‍යාය පත්‍රේ පරද්දන්න ඕන. සජිත් මහත්තයා එන්නෙම මේ න්‍යාය පත්‍රේ ඉස්සරහට ගෙනියන්න මෙතුමා පුටුවේ තියන්නම් කියලා.
එතකොට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් මේගොල්ලෝ මේ පාර්ශවීය අරකම එකයි කියලා. මං කියන්නේ පුද්ගලයා චරිතයට අදාළ මේ රට පැත්තෙන් ගත්තම එදා 2005 කතන්දරේ තමයි අදත් තියෙන්නේ. මේ න්‍යාය පත්‍රයේ පැරද්දුවේ නැත්තම් කවුරු හරි ගෙනල්ලා එතකොට ජනතාව තීරණය කරන්න ඕන පරද්දන්න පුළුවන් මිනිහා ගේන්න ඕන. එතකොට ලයිස්තුවේ කවුද උඩින් ඉන්නේ? ඒකට සුසුකම තියෙන, ඒකට කොන්දපණ තියෙන, ඒකට වෙනත් ඉතිහාසයේ ඔප්පු කරලා තියෙන කෙනා ගේන්න වෙනවා. දැන් ඉන්න අපේක්ෂකයන් අතරින් එහෙම බැලුවොත් කවුද ඉන්නේ කියලා ජනතාව තීරණය කරන්න වෙනවා.